ගන්න සිරුරු දෙනාම අච්චු පොතේ නම වෙනි පිටුව නම වෙනි පිටුව හරි නම වෙනි පිටුව පෙළගෙන බලන්න ක්‍රියාකාරකම් හය හරි අවබෝධයෙන් ක්‍රියාකාරකම් මංක හය හරි අවබෝධයෙන් අපි බලන්න තමයි දැන් සූදානම් වෙන්නේ බලමු අපි ආසිරියරින් උදවියුඩන් උරෙයාඩලේ සෙවි මඩුප්පෝම් සරිපිලේ ඉදුංගල් බලන්න අපි මේක තේරුම් කතා කරාද පුතේ නෑනේ නෑ සර් ඒ හරි බලමු ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙන්න ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙන්න ඔයා මෙතපි කරගෙන දායි උදානි ඔව් සර් කියන බලන්න පළවෙනි එක හරිද වැරදිද වැරදි සර් වැරදි ආ බලමුකෝ දෙවෙනි එක ඕකේ න හරිද වැරදිද වැරදි හරි තුන හරි හතර වැරදි වැරදි පහ හරි බලමු ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙන්න සරි පිලේ ඉදුංගල් හරි වැරදි යොදන්න හරි වැරදි යොදන්න හරි වැරදි යොදන්න හරි වැරදි යොදන්න අංක එක බලමු අපි වයදු වන්දවර් හලුකාන පඩහු කට්ටන 100 රූපා හරිම ලේසි වයදු වන්දවර් හලුකා ලියා ගන්න වැඩිහිටි පුද්ගලයෙකු සඳහා වැඩිහිටි පුද්ගලයෙකු සඳහා වැඩිහිටි පුද්ගලයෙකු සඳහා බෝට්ටු ගාස්තුව රුපියල් 100යි වැඩිහිටි පුද්ගලයෙකු සඳහා බෝට්ටු ගාස්තුව රුපියල් 100යි රුපියල් 100යි අපි බලමු හරි වැරදි පසු උපුටේ දැන් මුලින් මේ ටික කතා කරමු තමයි අපේ සූදානම අංක දෙක සිරුවර් හලුකාන පඩහු කට්ටනන් බලන්න පුතේ රූපා බලන්න පොඩි ළමයින් සඳහා බෝට්ටු ගාස්තුව නැත්තම් ළමයි කියලාම ගන්න පොඩි කතාව දාන්න එපා අහන්නකෝ පොඩි කතාව දාන්න එපා ළමයි කියලාම ගන්න සිරුවර් හලුක්කු සින්න සිරුවර් කිව්වනම් පුංචි දරුවා නැත්තම් පුංචි ළමයා ඔතන ගමු සිරුවර් හලුකාන ළමයින් සඳහා බෝට්ටු ගාස්තුව රුපියල් 75යි ළමයින් සඳහා බෝට්ටු ගාස්තුව රුපියල් 75යි ළමයින් සඳහා බෝට්ටු ගාස්තුව රුපියල් 75යි බලමු අපි තුන්වෙනි එක පඩහිල් පයනන් සෙයියුම් පොදු නඩකලාම් හරිම ලේසි බලනවා කියපුවා හරිද බලන්න උදාන පඩහිල් පයනන් බෝට්ටුව ගමන් කරන විට බෝට් බෝට්ටුව ගමන් කරන විට බෝට්ටුව ගමන් කරන විට නඩකලාම් ඇවිදින්න පුළුවන් බෝට්ටුව ගමන් කරන විට ඇවිදින්න පුළුවන් බෝට් ගමන් කරන විට
ඇවිදින්න පුළුවන්. අද මේ පාඩම කතා කරලා ඉවර කරනවා. බෝට්ටුව ගමන් කරන විට ඇවිදින්න පුළුවන්. ඒක මා තුන්වෙනි එක. ඒකට බලමු අපි හරියට කියන උදාහරණ කියපුවා. බලන්න හතරවෙනි එක. පඩහු පයන පින් පොදු පදු කපු කවන අනිය වේලුම් පඩහු පයන පින් පොදු ලියා ගන්න බෝට්ටු ගමනේදී බෝට්ටු ගමනේදී බෝට්ටු ගමනේදී ආරක්ෂක ඇඳුම් බෝට්ටු ගමනේදී ආරක්ෂක ඇඳුම් තනිය වෙන්දුම් අඳින්න ඕන ආරක්ෂක ඇඳුම් අඳින්න ඕන අඳින්න ඕන හත්පස්සෙනි එක බලමු අපි පඩහිල් කෝට්ටමාහ ඒර වේඳුම් ලියා ගන්න ඔරුවට කණ්ඩායම් ලෙස නගින්න ඕන නැත්නම් නැගිය යුතුය ඔරුවට කණ්ඩායම් ලෙස නගින්න ඕන නැත්නම් ලෙස නැගිය යුතුය ඔරුවට කණ්ඩායම් ලෙස නැගිය යුතුය ඔරුවට කණ්ඩායම් ලෙස නැගිය යුතුය මොන විදියට තමයි පුතේ ප්‍රශ්න පහේ තේරුම තියෙන්නේ බලන්න ඔය ප්‍රශ්න පහේ තේරුම ඔය විදියට තියෙද්දී අපේ දූල පුතාලා හරි අවබෝධයෙන් බලමු දැන් අපි කියපුවා හරිද කියලා බලමු දැන් වයදු වන්ද වන්දවර් හලුකාන බලහු කට්ටනම් 100 රූපා බලන්න මෙතන තියනවා ඒ විදියටම වයදු වන්ද රුක්කෝ බලන්න මිල 150යි ඒ වගේම තමයි පොඩි කෙනෙකුට රුපියල් 100යි බලන්න එතකොට පළවෙනි වැඩිහිටියක් සඳහා රුපියල් 100ද ඒක වැරදි එතකොට කුඩා දරුවෙක් සඳහා 75ද ඒකත් වැරදි ඊළඟට බෝට්ටු ගමන බෝට්ටුව ගමන් කරන විට ඇවිදින්න පුළුවන්ලු ඒක වැරදි හිතේ ඇවිදින්න දෙන්නේ නැහනේ හතරවෙනි එක පඩහු පයනත්ින් පොදු පාදුකාපු කවන මණිය වේඳු අනි බාරේම ආරක්ෂණ දුන් අඳින්න ඕනේ ඊළඟට පඩහිල් කෝට්ටමාහය වේඳු කණ්ඩායම සඳ නගින්න කියන්නේ නැහැ තනිතනියාහ තනියෙන් තමයි ඕක නගින්න කියන්නේ ওই විදිහට තමයි පිළිතුරු ටික එන්න ඕනේ හරි අවබෝධය වැඩි බලමු මට හදාගන්න ඔය විදිහ තමයි ඒකේ ආන්සර්ස් දෙන්න ඕන හරි අවබෝධේ ලියා ගන්න ඔසෝ විනාඩි දෙකක් දෙන්න ඊළඟට තමයි අපිට වැදගත්ම දෙයක් තියෙන අනිවාර්යෙන් MCQ වහන්න පුළුවන් තැන් ගොඩාක් අහු වෙනවා ඔතන මේක නිසා හරි අවබෝධේ ප්‍රශ්න වැඩි කරමු අපි බලමු අපි ක්‍රියාකාරකම් අංක 7. හරිම පහසුයි හොඳ අවබෝධයෙන් ඔළුවට දාගන්න. පුතේ මේකෙන් අනිවාර්යෙන් MCQ එකක් අහන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒක නිසා දැනට අවුරුදු 2-3ක වගේ අහලා තියෙනවා. ඒ ඇරෙන්න අහලා නැහැ. නමුත් එන්න සම්භාවිතාවක් තියෙනවා. පරණ සිලබස්වල නම් පුතේ සෑම අවුරුද්දකම වගේ මේකේ වචන මේ වගේ ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් අපි හොඳට ටච් කරගමු. බලමු අපි ක්‍රියාකාරකම් අංක 7.
पोरुत्तमान शॉटोडरे इने यूंगल दिया गन पुते गैलपे ने शॉल किया ने वचने नमो शॉटोडरे ये दुम इने यूंगल या करने प्राक्टिकल गुप्पु गुप्पु एने दुम पीट वीम गुप्पु गुप्पु एने दुम पीट वीम दुम पीट वीम मळ मळ एने कियन्ने पोते मळ मळ वेगयेन क्रियावक किरीम ඒ කියන්නේ වේගයෙන් ක්‍රියාවක් කරා දිගම ව මලමල කියලා සබ්දේ මේක කියන්නේ තේරුණාද ඔක්කොම ඒ කියන්නේ මෙහෙමයි යම් කිසි දෙයක් කරද්දී යම් කිසි දෙයක් කරද්දී දැන් උදාහරණයකට ගත්තොත් වතුර බොද්දි ගුදු 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 ගාලා සබ්දයක් එනවනේ අන්න ඒ වගේ තමයි ඔකත් සලසල කියලා කියන්නේ යම් කිසි චලනයක් සිදු කිරීම ඊළඟට ගුප්පු ගුප්පු කියන්නේ දුම පිට වීමටි ඊළඟට මලමල කියන්නේ වේගයෙන් යම් කිසි ක්‍රියාවක් කිරීමේදී
අලමු අපි තුන්වෙනි එකත් හරි මලමල එන කියලා කියන්නේ පුතේ මලමල එන වේගයෙන් ක්‍රියාවක් කිරීමේදී බලන්න හතරවෙනි එක පඩපඩයන පුතේ හතරවෙනි එක පඩපඩයන කියලා කියන්නේ ගැස්ම කියන්නේ හදවත ගැහෙන්නේ පඩපඩ ගියා බලන්න ඒ වගේ තමයි හරි අවබෝධ කරගන්න පඩපඩයන කියන්නේ පුතේ ගැස්ම කියන්නේ ගැසීමේදී සිදුවන හඬ තමයි පඩපඩයන කියලා කියන්නේ හරි අවබෝධ ලියන්න පඩපඩයන ගැසීමේදී නැත්නම් ගැසීම वे गए
ඇවිදීමේදී බලන්න නම වෙන එක ගුඩු ගුඩු වෙන වාරු නැතුව ලියා ගන්න ඕන නම් අපිට මට ලඟව කටපාඩම් නමුත් ඔයාලට එහෙම කටපාඩම් තියා ගන්න ඕනේ නැහැ හොඳද MCQ වලට අහු වෙනවා එතකොට ඒක උඩට දාගත්ත නැති සර්ටම මේව කටපාඩම් ගුඩු ගුඩු ලියා ගන්න වාරු නැතිව ඇවිදීමේදී දැන් කල්පනා කරන්නද ඔය කොහොම පාඩම් කරගන්නද කියලා එහෙම හිතන්න යන්න ඕනේ නැහැ හොඳද තමන්ට පුළුවන් විදියට ඒක උඩට දාගන්න වාරු නැතිව ඇවිදීමේදී वारु नतीव एवी बी में दी वारु नतीव एवी बी में दी हाँ उनका आवाबोर्डे उधर रहा था दें क्या न मैं वचन नामाये में सर क्यों विद्या तो मैं वाके शब्दे ने मनोवाकी अवस्था और विगल तेरु लिया करता है हैंड रेस्टर का दानों को मुझे तेरु मदन करने को तेरु महारीन लिया करता है हैंड रेस्टर का ඔන්න අද පාඩමක් ඉවර කරන්න ඕනේ ඒකයි හොඳයි අපි ජනවාරි පටන් අරගෙන මම ඉදත් කිව්වා ලට පෙබරවාරි මාසේ පළවෙනි සතියේදී පළවෙනි පාඩම ඉවර කරනවා කියලා. අපිට එතකොට 11 වසරයි ඉතුරු වෙන්නේ පාඩම් 11යි. පොඩි තුවක් උස ගත්ත වගකීම නිසියාකාරයෙන් කරනවා. ඒක හොඳ අවබෝධයෙන් උදාන්නම් ගන්නවා හොඳටම. ඉතින් හොඳ අවබෝධයෙන් වැඩ කරන්න තියෙනවා. පැහැදිලිව මම ගත්ත වගකීම කරනවා. මගේ මේ අවුරුද්දේ ලියනවා ආයතන ඔක්කොගෙම ළමයි එකතු කරාම 124ක්. 124ක් හෝ 123ක්. හොඳද? ඉතින් ඒ වගකීමස අරගෙන තියෙන නිසා තමයි මෙච්චර දරුවන් සංඛ්‍යාවක් අපිත් එක්ක සැමර ටාගට් එක. ඉතින් ඔයාලට පළවෙනි පාඩම ඉවර කරනවා කියලා පෙබරවාරි මාසේ පළවෙනි සතිය වෙද්දී අපිට තා තියෙන්නේ මෙවලන් පොඩ්ඩයි. අද ඉවර කරනවා. බයනෝවි හොඳට වැඩ කරමු. එච්චරයි. හරි පුතේ බලමු අපි දැන් මේ ටිකේ තේරුම් ටික. ඒකට ඔබටම තේරුම් ගන්න පුළුවන් මේ සර් මොකද්ද මේ ඔයාලට කිව්වේ කියලා. මෙහෙමයි. දැන් අපි හයියෙන් වතුර බිව කියන්නකෝ නැත්නම් අපි මොකකට හරි බය වුණා කියන්නකෝ බය වුණාම හදවත ගැහෙනවා නේද ඉක්මනට ඩඩ 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 ගාලා හදවත ගැහෙන්නේ ඩඩ 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 කියා ඩඩ 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 කියා හයියෙන් මේකින් වතුර බොද්දි ගුඩු ගුඩු කියා ගුඩු ගුඩු කියා අන්න ඒ වගේ අදහස තමයි උතර තියෙන්නේ. ඒකට ගන්න ඕන අවස්ථා ටිකේ දැන් සර් දුන්නා අපි මේ ටිකේ මුලින් තේරුම් ටික බලලා ලස්සනට වැඩේ කරමු. පළවෙනි එක බලමු. කඩ කඩලෙල් මීන්ගල් මින්නින කඩල් කියන්නේ මොහොද කඩලිල් කියන්නේ පුතේ මුහුදේ මුහුදේ මාළු මුහුදේ මාළු මින්මින බිලිසුනහ මුහුදේ මාළු බිලිසුදහ මුහුදේ මාළු දිලිසුනහ මුහුදේ මාළු දිලිසුනහ මුහුදේ මාළු දිලිසුනහ මුහුදේ මාළු දිලිසුනහ අංක දෙක බයත්තාල් ඉදයම් තුඩිත්තදු හරිම ලේසි බයත්තාල් බය නිසා හදවත ගැහුනේය 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 බය නිසා හදවත ගැහුනේය
බයෙන් සාහදවත ගැහුණේය. අංක තුන. සත්තම් කේතදු ශබ්දයක් ඇහුණේය. ලියාගන්න. ශබ්දම් කේතදු ශබ්දය ඇසුණේය. ශබ්දම් කේතදු ශබ්දයක් ඇසුණේය. ශබ්දයක් ඇසුණේය. ශබ්දයක් ඇසුණේය. ශබ්දයක් ඇසුණේය. ශබ්දයක් ඇසුණේය. ශබ්දයක් ඇසුණේය. ඊළඟට බලන්න. පුරා මලයේ ඒරිනෝ. ලියාගන්න. පරවි කන්දට නැග්ගෙමු. 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 ඊළඟට පුතේ නීර් ඕඩියදු ජලය ගලා ගියේය. 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 තුන්වෙනි එක බලන්න. කුහී වන්දදු දුම ආවේය. කුහී වන්දදු දුම ආවේය. කුහී වන්දදු දුම ආවේය. උහේ වන්දදු දුම ආවේය. උහේ වන්දදු දුම ආවේය. උහේ වන්දදු දුම ආවේය. ඊළඟට බලන්න. තනීර් කුඩිත්තේන්. තනීර් කියන්නේ මොනවාද? වතුර. කුඩි කියන්නේ බොනවා. කුඩිත්තේන් බිව්වෙමි. ලියාගන්න. තනීර් කුඩිත්තේන් වතුර බිව්වෙමි. තනීර් කුඩිත්තේන් වතුර බිව්වෙමි. වතුර බිව්වෙමි. වතුර බිව්වෙමි. වතුර බිව්වෙමි. වතුර බිව්වෙමි. බලන්න ඊළඟට. තංගෙයි නඩන්දු වන්දාල්. තංගෙයි නඩන්දු වන්දාල්. ලියාගන්න. නංගි නඩන්දු වන්දාල් ඇවිද ආවාය. නංගි ඇවිද ආවාය. නංගි ඇවිද ආවාය. නඩන්දු වන්දාල් ඇවිද ආවාය.
නංගි ඇවිද ආවාය. නංගි ඇවිදින්නේ කොහොමද? වාරු නැතිව. ඔන්න එකෙන් ගියක් දුන්නා. ඒකෝ තමයි බලන්න අර ලියපු වචන ටිකක් එක තේරුම් ගන්න. හොඳ. නංගි ඇවිද ආවාය. මම ඔයාලට chance එක දෙනවා screen එකේ මේව යා කරන්න. share screen එකේ මම එක හදලා දෙන්නම්. ඔයාලට යා කරන්න පුළුවන් අවස්ථාවල් හදලා දෙන්නම්. එතකොට ඔයාලා ඒකට යා කළා වෙන්නම් මොකද්ද? තමන් ලියු කියලා. පැහැදිලිද? ළමයි අද නිසා හදා ගන්න පුළුවන් ඕවා. ප්‍රයෝජනෙ ගන්න. නංගි ඇවිද ආවාය. බලන්න ඊළඟට අන්තිමට පුරා මලයේ ඉරුඳු ඉරංගිනෝ ලියා ගන්න. පරවි කන්දේ සිට බැස්සෙමු. 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 සර් වෙනවා විනාඩි 5ක්. එච්චර යන්නේ නැහැ. දැන් අවශ්‍ය තීරුම් ටික දීලා දෙන්න. ට්‍රයි කරන්න බලන්න පොඩ්ඩක්. සුදානි. ලේසි වේද අමාරු වේද? කීවෝ වගේම වැඩ ටික කරවනවා. ඉතින් හොඳට වැඩ ටික කරගන්න තමයි තියෙන්නේ. තද පළවෙනි පාඩම ඉවර කරනවා. එතකොට මේ තපදයක් තියෙනවා. මේ දැන් අපි 10 වසරේ ටික කතා කරන්නේ නැහැනේ. ඒ නිසා අපේ 11 වසර මුලින් ඉවර කරගන්න බලමු. 11 වසර ටික ඉවර කරගෙන කාලයක් තිබ්බොත් විතරක් 10 කරලා දෙන්න. හේතුව මට කර්සරේ ෆෝම් දෙන්න බැයි. ඉතින් 10ක් කරලා දෙනවා එහෙම කියලා හේතුව තමයි පුතේ. ඔයාලා ගින්න මට්ටම පළවෙනි පාඩමේ මට්ටම නෙමෙයි ඉදිරියට යන්න ඉන්නේ. අපි ඒවත් බලන්න ඕනේ. ඉතින් මේවා මේවත් බලලා තමයි සර් ඉතිරි ඉතිරි ටික කියන්නේ. හොඳට වැඩ ටික කරගමු. හරි අවබෝධයෙන් බලමු අපි. හෑන්ඩ් රේස් එක දාන්න ඉවර නම් පාළය වැදගත් වෙනවා. ඒක නිසා හොඳ අවබෝධයෙන් පස්සෙන්ද වැඩේ කරමු. දන් කලබලයක් නැහැ. හොඳ අවබෝධයෙන් වැඩේ කරන්නේ කලබලයක් නැහැ මට. පාඩම් කරන්නම් වාඩි ඉවර කළා වැඩක් නැහැ. ඔයාලා දන්නවනේ. පළවෙනි දවසේ ඉඳන්ම මම මේ පාඩම් ටික හොඳ අවබෝධයෙන් දාගත්ත ඔළුවට. ඇත්තටම දැන් කරගත්ත ඉදි හොඳට කරන්නේ. හොඳයි. සර් දැන් අවස්ථාව දෙනවා ඔයාලට. මට පළවෙනි එක යා කළා පෙන්වන්න ඕන. පුළුවන් නේද? ඕකේ මම යා කරන්න ඕන පළවෙනි එක යා කරන්න උදානි. සග්ගල යා කරන්න උදානි. කියන්නම් අවසානයේ හරිද වැරදිද කියලා. යා කරන්න පුළුවන්. දන්නවනේ මේ ස්ක්‍රීන් එකේ ලියන විදිය දන්නව නේද? උදානි. ආ හොඳයි. මෙහෙමයි. දෙවෙනි එක යා කරන්න බලන්න ඉන්න. පුළුවන් විදිය යා කරන්න බලන්න. ඕ. ඉන්න. කොනින් නැද්ද? යා කරන්න බලන්න ඉන්න. ඕ ඕ ඕ ඉක්මනට. කාලේ යනවා. ඕක නෙමෙයි. ආ. ඒක දෙන්නේ. ආ. ඒක දෙන්නේ නෑ. අස ඉරේස් කරන්නම්කෝ. හරියටම ඉන්නව හරියට. දැන් හරියටම ඉන්න. කොයිපට ඉක්මන කාලේ වැඩද? ඉක්මන කරන්න. අයියෝ ඉක්මන් කරන්න. අන්න හරි. තුන්වෙනි ගියා කරන්න අපේ මේ උදානේ. ඉස් කරන්න ඕන කියනද ඉස් කරන්න. ආයෙත් කරන්න. කියන් 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 කියන්. ඉක්මනට 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 ඉක්මනට. ඕ. ආ.
නින්න අනිත් එක ඉක්මනට අන්න එහෙම ටක් ටක් ගාලා මාරු මාරු කරන්න වැඩි කොනින් නික්ම කරා හේතුව දැන් සර් අවශ්‍ය හැමදේම දීලා තියෙනවා ඔයාලට ආ ආ නියමයි උදානි කියනකන් ඉන්නේ පාට ටක් ටක් ගාලා ඒකට දන්නේ නැහැ සර්. හරි. නම වෙන එක. අම්බල. හොඳයි. මෙන්න යා කරපුවා සමහර ඒවා හරි සමහර ඒවා වැරදි. අන්තයි. ශලශලයි. ශලශල එන බලන පුතේ හරි අවබෝධයෙන් චලනයක් සිදු කිරීම තමයි ශලශල කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ගඟක් අයින්ට ගියාට පස්සේ අපිට සද්දය හෙන්නේ කොහොමද? සලසල කියා. එතකොට එන්න ඕනේ නී ඕ ඩියදු. ඒක තමයි එන්න ඕන ඊළඟට. ඊළඟට බලන්න ගුපු ගුපු. උනේ ගුපු ගුපු. ගුපු ගුපු කියලා කියන්නේ දුමක් පිට වෙනකොට. හරිම ලේසිම දා ඒක හරි දෙන්න කියලා. කුහෙයි වන්දදු දුම ආවේය. ඕව දැන් උගන්වලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය මුදේ දාගන්න විතරයි තියෙන්නේ. තුන්වෙනි එක බලන්න මල මල. මල මල. මල මල කියලා කියන්නේ වේගයෙන් යම් සිදයක් කරනවා. අපි සාමාන්‍යයෙන් වේගයෙන් දෙයක් කරන අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ අපි යම් දෙයක් ආරම්භ කිරීමේදී අපි ඒක වේගයෙන්ම කරනවා. බලන්න මේ අවස්ථාව වලින් අපි වේගයෙන්ම කරන දේක් පුරා මලයේ ඒරිනෝ පරිදි කන්දට නගිනවා අපි වේගයෙන්. හරිද? ඒ වගේ අදහසක්. ඊළඟට හතරවෙනි එක පඩපඩ එන. පඩපඩ බලමු අපි ගන්න පුළුවන් එක පඩපඩ එන. පඩපඩ එන. පඩපඩ එන. පඩපඩ එන. ආ පඩපඩයන කියලා කියන්නේ පුතේ ගැස්ම ගැහෙනවා බයත්තාල් ඉදයන් කුදුලිටදු බයෙන් හදවත ගැහෙනවා ඔන්න ඕක තමයි එන්න ඕන පස්සේ මේක පුතේ මඩ මඩ එන මොකද්ද මඩ මඩ එන මඩ මඩ එන එකට එන්න ඕන මඩ මඩ කියලා කියන්නේ ඉක්මනින් යමක් පානය කරනවා මොනවාද මෙතන බොනේ වෙන්නේ තන්නීර් පුඩි තේන් විතරයි ඒක තමයි එන්න ඕන ඊළඟට සරසර එන ඒක ඔයාලට අමාරු කිව්වනේ ඒක තියෙනවා හත් වෙනි එක පළපළ දිලිසෙනවා දිලිසෙන්නේ මොනවාද මෙතන තියෙන ඒවයි මුහුදේ ඉන්න මාළු තමයි දිලිසුනා කියලා කියන්නේ අටවෙනි එක බලන්න විරු විරු හරිම ලේසි විරු 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 කියලා කියන්නේ පොතේ මොකක්ද විරු විරු කියන්නේ සාමාන්‍යයෙන් අපි වේගයෙන් යමක් කරන දෙයක් නේ කියන්නේ වේගයෙන් කරන දෙයක් බලන්න ලස්සනට කොඩක් මේ වචන ටිකට අවබෝධය දෙන්න අහන්න පුළුවන් MCQ ගොඩක් තියෙනවා මෙතන ලියාගන්න exam target කියලා මෙතන ලියාගන්න exam target කියලා ඉතාමත්ම වැදගත් මාත් එක වැඩ කරන ළමයි දන්නවා ඉතින් ඕවත් ප්‍රතිපල හැදෙන්නේ කොහොමද කියලා ඉතින් වැඩ කරන්න දැන් ඔයාලා මාත් එක වැඩ කරන අය
Sam Tarbert. බලමු අපි ඊළඟට මට හදාගන්න හදාගන්න මට රෙගුලා ගන්න ටයිප් මං කරන්න කාලය වැඩගත් අපිට බලමු අපි ක්‍රියාකාරකම් වාක්‍ය 8 හරි අවබෝධයි කිනිවරු පන්දිහලෙයි වාසියුංගල් පන්දියින් පිරදාන කරුත්තේ යුරුවා කියතිර එළුදුංගල් හරි අවබෝධයි ඉතින් ඔයාලට මේ කුව දීලා තියෙන්නේ යම් කිසි ඡේදයක් කියවලා ඒකේ තියෙන දේ සාරාංශගත කරන්න සිංහල වල නම් ඔබ තියනවා වෙනම ප්‍රශ්නයක් පිළියෙල සාරාංශගත කරන්න කියලා නමුත් දෙමළ භාෂාවේ කලින් තිබ්බා 2016 ට කලින් ඕල් සිලබස් එකේ පුතේ වගේ ප්‍රශ්න ගොඩාක් තිබ්බා දැන් ඉතින් ඒවා එහෙම නැහැ ඉතින් හොඳට ඔළුවට දාගෙන වැඩේ කරගමු බලමු අපි පහත සඳහන් ඡේද කියවන්න හරි අවබෝධ කරගන්න පහත සඳහන් ඡේද කියවන්න 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 පන්දීන් පිරදාන කරුත්තේරු වාක්‍යයෙන් එළදුංගල් ඡේදයේ පන්දීන් ඡේදයේ පිරදාන කරුත්තේ කරුත්තේ කරුත්තම් කියන්නේ අදහස කරුත්තේ අදහස බලන්න පිරදාන කරුත්තේ කරුත්තම් කියන්නේ අදහස පිරදාන කරුත්තේ ඡේදයේ ප්‍රදාන අදහස එක වාක්‍යකින් ලියන්න ඡේදයේ ප්‍රධාන අදහස එක් වාක්‍යකින් ලියන්න ඡේදයේ ප්‍රධාන අදහස එක් වාක්‍යකින් ලියන්න ඡේදයේ ප්‍රධාන අදහස එක් වාක්‍යකින් ලියන්න. හරි අවබෝධ කිසි කලබලයක් නැහැ බලමු අපි පළවෙනි ඡේදය. නාටිල් පල්ලින මක්කල් පර්ල් හින්රාහල් තියාගන්න. රටේ බොහෝ ජනතාව ජීවත් වෙති. රටේ පල් පල් පල කියන්නේ බොහෝ අමතක බොහෝ ජනතාව ජීවත් වෙති රටේ බොහෝ ජනතාව ජීවත් වෙති රටේ බොහෝ ජනතාව ජීවත් වෙති රටේ බොහෝ ජනතාව ජීවත් වෙති. රටේ බොහෝ ජනතාව ජීවත් වෙති. රටේ බොහෝ ජනතාව ජීවත් වෙති. අනුත් වාක්‍යයෙන් පාර
බලමු අපි ෘත්ත වාක්‍යයන් සිංහලවර් තමිලර් මුස්ලිම්හල් පරංගියර් එන්කෝරේ අවර් ලියා ගන්න පුතේ සිංහල දෙමළ සිංහල දෙමළ සිංහල දෙමළ මුස්ලිම් සිංහල දෙමළ මුස්ලිම් 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 එන් පෝරේ අවර්හල් යනාදීන් වෙති සිංහල දෙමළ මුස්ලිම් බර්ග යනාදීන් වෙති ජනාදීන් වෙති සිංහල දෙමළ මුස්ලිම් බර්ග ජනාදීන් වෙති ජනාදීන් වෙති ජනාදීන් වෙති සිංහල දෙමළ මුස්ලිම් බර්ග ජනාදීන් වෙති ජනාදීන් ජනාදීන් වෙති ජනාදීන් වෙති බලමු අපි අවර්හල් ඔවුහු බෞද්ධන් ඉන්දු ඉස්ලාම් කතෝලිකම් කිරිස්තවම් ආහිය සමයංගලේ කඩේ පිරික්කිරාර්හල් හරි අවබෝධයකයි සර් උච්චර හිංකයන් අවර්හල් ඔවුහු හරි අවබෝධ කරගියා ගන්න ඔවුහු 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 බෞද්ධ ඔවුහු බෞද්ධ බෞද්ධ ඉන්දු ඔබුහු බෞද්ධ ඉන්දු බෞද්ධ ඉන්දු ඉස්ලාම් බෞද්ධ ඉන්දු ඉස්ලාම් බෞද්ධ හින්දු ඉස්ලාම් ඉස්ලාම් කතෝලික 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 ක්‍රිස්තියානි ආදී ආගම් අදහති අදහති ආදී ආගම් අදහති ආදී ආගම් අදහති ආදියාගම් අදහති ඕක කියන්නේ ඒ කියන්නේ රටේ විවිධ
ජනතාව ජීවත් වෙති කියලා. ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් ඊළඟට පුතේ බර්ග යනාදී විදියට ජීවත් වෙනවලු. ඔවුන් බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික ක්‍රිස්තියානි ආදී අගහ අදහම් ආගම් සමයංගල් කියන්නේ ආගම් අවර්ති අවර්ති බලන්න අංක දෙක බලමු අපි ඊළඟේ යෙත්හි වළංගුද හරි අවබෝධය ශ්‍රී ලංකාව හරි අවබෝධය ශ්‍රී ලංකාව යෙත්හි වළංගුද ශ්‍රී ලංකාව स्वाभाविक संपत् वलिन मित्तदु पिरि अत श्रीलंकाव स्वाभाविक संपत् वलिन पिरि अत श्रीलंकाव ස්වභාවික සම්පත් වලින් පිරි ඇත. ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත් වලින් පිරි ඇත. ස්වභාවික සම්පත් වලින් පිරි ඇත. ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත් වලින් පිරි ඇත. බලන්න ඊළඟට ඉදෙයි කඩුහල් මලෙහිල් නදීහල් එන්බන අලහු පඩුට්ටු හින්රන අදෙයි ඒවා හරි අවබෝධයෙන් ඒවා සෝරි ඉන්න ඉදු කියන්නේ මේ ඉදෙයි කියන්නේ මේවා අන්න එහෙම ලියාගන්න මේවා කැලෑ හරි අවබෝධයෙන් මේවා කාඩු කියන්නේ කැලෑ කැලෑ කඳු ගංගා මේවා කැලෑ කඳු ගංගා ජනාදිය අලංකාර කරති. ඒ කියන්නේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ ස්වභාවික සම්පත් වලින් පිරුණු ස්ථානයලු. ඉතින් ඒක අලංකාර කරන දේවල් තමයි කියලා කියන්නේ කාඩුහල්, මොළේහල්, නදීහල් කියන ඒවා අලංකාර කරනවා කියලා තමයි ඔය කියන්නේ. අලං පඩුත්තු හිඳන අලංකාර කරති. අලංකාර කරති. අලංකාර කරති බලන්න ඊළඟට පිතුරු තලාගල මලේ උයර්ඳ මලේ යාහුම් හරිම ලේසි පිතුරු තලාගල කන්ද පිතුරු තලාගල කන්ද උසම කන්ද වේ මලේ යාහුම් උසම කන්ද වේ ඉදුරු තලාගල කන්ද උසම කන්ද වේ ඉදුරු තලාගල කන්ද උසම කන්ද වේ ඉදුරු තලාගල කන්ද උසම කන්ද වේ උසම කන්ද වේ විදුරු තලාගල කන්ද උසම කන්ද වේ ඊළඟට බලන්න මහාවලි ගංගේ නීන්ද නදියාහුම් ලියාගමු
මහවැලි ගඟ දිගම ගඟ වේ. 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 බලමු අපි ළඟට. නීර්වණං ජල සම්පත. හරිම ලේසි. නීර්වණං ජල සම්පත. ජල සම්පත. නිලවලම් භූමි සම්පත. ජල සම්පත ක්‍රමාවක් භූමි සම්පත. භූමි සම්පත. ජල සම්පත ක්‍රමාවක් භූමි සම්පත. ක්‍රමාවක් වන සම්පතෙන් පිරුණු අපේ රට. එමුද නාට්‍ය පර්ක ශුතුලා පයිනිහල් පැල්වරු ඉන්ද්‍රන රල්මලේසි. ජල සම්පත භූමි සම්පත වන සම්පතෙන් පිරුණු අපේ රට බැලීමට. අපේ රට බැලීමට. අපේ රට බැලීමට. බැලීමට සංචාරකයෝ බොහෝ එති. පළර් පළල් වරුහින්රණර් සංචාරකයෝ බොහෝ එති. බොහෝ එති. බොහෝ එති. සංචාරකයෝ බොහෝ එති. සංචාරකයෝ බොහෝ එති. ඒ කියන්නේ ඒ කියන්නේ පැත්ත පළවෙනි එකේ කතා කරේ ජාතීන් ගැන. දෙවෙනි එකේ කියන්නේ ලංකාවේ තියෙන සුන්දරත්වය ගැන. හරිම ලේසි. හරි. බලමු අපි මුලින්ම ක්‍රියාකාරකම් අංක 9. හරි අවබෝධ කිසි කලබලයක් නැහැ. ඉතින් මේව මහා ලොකුවටම සාරාංශගත කරන්න කියලා දැන් අලුත් සිලබස් එකක් එක්ක ඔයාලට ප්‍රශ්න හදන්න නැහැනේ. ඉතින් ඒකත් එක්ක ඉතින් හිතන්න යන ඕන දේවල් මේ මේවා තේරුම දැනගෙන වචන පිළිබඳ අවබෝධය තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. බලමු අපි ක්‍රියාකාරකම් අංක 9. කීල්වරුන් පන්දියේ සිංහල මොළයින් මොළිපෙයර්තු එළුදුම්වල. ඔන්න ප්‍රශ්න ලියාගමු. පහත සඳහන් ඡේදය සිංහල භාෂාවට හරවා ලියන්න. ඔන්න ප්‍රශ්න. නියමයි. පහත සඳහන් ඡේදය සිංහල භාෂාවට හරවා ලියන්න. 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 සිංහල භාෂාවට හරවා ලියන්න.
අරවාලියක්ද? සර් දෙනවා විනාඩි 4ක්. පහක් දෙන්න. සංගාල පුරවන්න try එකක් දෙන්න බලන්න. හරි අවබෝධයි. ඉස්සර නම් දුන්නා ඔය වගේ දේවල් දුන්නා දැන් ඇත්තටම ඔය වගේ දේවල් ප්‍රශ්න වල එන්නේ නැහැ හේතුව දැන් ඊට වඩා නිර්මාණශීලී ප්‍රශ්න එන්නේ විභාග වලට අපිට වැරදි කරගන්න අපිට පුළුවන් සිංහල වාක්‍ය ටික තමලට පරිවර්තනය කරන්න. ඉතින් අර ඒ තත්ත්වෙට එන්න නම් අපි අනිවාර්යෙන්ම ඔය ටික ප්‍රැක්ටිස් කරගන්න ඕන. ඒක හොඳ අවබෝධයක් ඔළුවට දාගෙන ලස්සන වැඩේ කරන්න. එතකොට. අවබෝධයෙන් වැඩ කරමු.
බලමු අපි හරි අවබෝධයෙන් බලමු අපි නිලාවේලි කඩත්තරේ උලහත්ති උල්ල අලහිය කඩත්තරේ කුල් ඔන්රු ලියාගමු නිලාවේලි මුහුදු වෙරළ හරි අවබෝධයෙන් ලියා ගන්න නිලාවේලි මුහුදු වෙරළ නිලාවේලි මුහුදු වෙරළ ලෝකයේ තිබෙන ලස්සන මුහුදු වෙරළවල් වලින් එකකි නිලාවේලි මුහුදු වෙරළ ලෝකයේ තිබෙන ලස්සන මුහුදු වෙරළවල් වලින් එකකි ලස්සන මුහුදු වෙරළවල් වලින් එකකි ලස්සන මුහුදු වෙරළවල් වලින් එකකි නිලාවේලි මුහුදු වෙරළ ලෝකයේ තිබෙන ලස්සන මුහුදු වෙරළවල් වලින් එකකි 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 බලමු අපි ඊළඟට තිරුකෝණමලை மாவட்டத்தில் அமைந்துள்ளது මෙය திருகோணமல දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ මෙය திருகோணமல දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ නැත්නම් පිහිටා ඇත මෙය திருகோணமல දිස්ත්‍රික්කයේ පිහිටා ඇත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත මෙය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත බලන්න ඊළඟට ඉදු මිහ සිරන්ද සුතුලා තලංගලේ ඔන්රාහ කාණපඩු හිරදු ලියාගන්න මේය මිහ සිරන්ද ඉතා වැදගත් මේ වැදගත් සංචාරක ස්ථානවලින් එකක් ලෙස කාණපඩුහිරදු දැකගත හැකිය මෙය ඉතා ප්‍රසිද්ධ සංචාරක ස්ථානවලින් එකක් බව දැකගත හැකිය බව දැක ගත හැකිය
जाते हैं। खाना पड़ भी जो बैक गाते हैं कि ये इलंगड़ बारान है नक्षत्र सुटुला विदुदिहल पड़ इंगो खाना पड़ो हिंगन प्यागन तरु पाहे नक्षत्र क्या तरु वाले नक्षत्र सुट्टुला और क्या तरु पाहे होटल के अन्य आधार से तरु पाहे संचारक निकेतन रसक में ही दक्षिणतर तिबे संचारक निकेत सॉरी तरु पाहे संचारक निकेतन संचारक निकेतन ऐसा नहीं पीबे ऐसा नहीं पीबे ऐसा नहीं पीबे ඊළඟට බලන්න එනවේ එම නිසා එනවේ එම නිසා එනවේ එම නිසා දේශීය පමණක් නොව උල්නාට්ටු මට්ටු දේශීය පමණක් නොව එම නිසා දේශීය පමණක් නොව එම නිසා දේශීය පමණක් නොව විදේශීය සංචාරකයන් විදේශීය සංචාරකයන් කවර් වන ප්‍රදේශ මාහුල්ලදු ආකර්ෂණය කරගත් ස්ථානයක් හරි අවබෝධ ලියා ගන්න ආකර්ෂණය කරගත් ස්ථානයක් ලෙස උල්ලදු ඇත ආකර්ෂණය කරගත් ස්ථානයක් ලෙස ඇත ආකර්ෂණය කරගත් ස්ථානයක් ලෙස ඇත බලමු අපි ඊළඟට සූර්ය කුලියේ පළහු පයනම් මත්තුන් නීචල් ආහිරවට්ටුක්කු ඉදු මිහ සිරන්ද ඉඩමාහුම් සූර්ය පර සූර්ය කුලියල් ලයාගන්න හිරුරැස් නෑම හිරුරැස් නෑම බෝට් टू संचार है ना तब बोट टू गमान हिरुरेस नेम बोट टू गमान हिरुरेस नेम बोट टू गमान බෝට්ටු ගමන් ඉවස්නෑම බෝට්ටු ගමන් සහ සහ පිහිනීමට
සහ පිහිනීමට පිහිනීමට මෙය කදිම ස්ථානයකි. පිහිනීමට මෙය කදිම ස්ථානයකි. පිහිනීමට මෙය කදිම ස්ථානයකි. කදිම ස්ථානයකි. පිහිනීමට මෙය කදිම ස්ථානයකි. බලමු ක්‍රියාකාරකම් අංග 10 ඉක්මනට. කුලුක්කලාහ ඉනෙයුංගල් විරුප්පමානිද තික්කු සුට්ටුලා සෙල්ල පිට මිදුංගල් ව්‍යාකරණ පුතේ කුලුක්කලා කණ්ඩායම් වශයෙන් එකතු වෙන්න පරිමලේසි කණ්ඩායම් වශයෙන් එකතු වෙන්න කණ්ඩායම් වශයෙන් එකතු වෙන්න කණ්ඩායම් වශයෙන් එකතු විරුප්පමාන ඉදතික්කු සුට්ටුලා සෙල්ල පිට මිදුංගල් කැමැතිම ස්ථානයකට සංචාරයක් යාමට සැලසුම් කරන්න කැමැතිම ස්ථානයකට සංචාරයක් යාමට සැලසුම් කරන්න කැමැතිම ස්ථානයකට සංචාරයක් යාමට සැලසුම් කරන්න සැලසුම් කරන්න සැලසුම් කරන්න යාමට සැලසුම් කරන්න බලන්න එපෝදු කවදාද ලියාගමු එපෝදු කවදාද එපෝදු කවදාද එපෝදු කවදාද ඊළඟ එක බලන්න එඳ ඉඩංගලේ පාරපදු ලියාගන්න කුමන ස්ථානද බලන්නේ 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 තුන්වෙනික බලන්න යාරුදන් සෙල්වද කා සමගද යන්නේ 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 කා සමගද යන්නේ අන්තිම බලන්න එංගු තංගුවද නතර වන්නේ කොහේද 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 එතකොට බලන්න මෙතන තියෙනවා සමාන පද විරුද්ධ පද ටික එතකොට පුතේ අපි ඔය සමාන පද විරුද්ධ පද ටික අනිවාර්යෙන් පොතේ ලියා ගන්න ඕන පැහැදිලිද කියන විදිහට වැඩ කරන්න අනිවාර්යෙන්ම ඕවා අනිවාර්ය විභාග වලට වැටගත් වෙන දේවල්
පළවෙනි පාඩම කතා කරලා අවසානයි එතකොට සමාන පද විරුද්ධ පද දෙක පොතේ ලියාගෙන ඉන්න ඕන අපි ඒ ටික අනිවාර්යයෙන්ම කතා කරමු හරිනේ එහෙනම් මේ වැඩ ටික හොඳට කරගමු අපි අද රත් පන්ති නතර කරමු පරිස්සමින් වැඩ ටික කරමු වණක්කම් ආයුබෝවන් මුල් මණිහල් තුනේ පෙරුවන් සරණයි.